Gather FM. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් සාෆ්ට්වෙයාර් මහතාගේ අපිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත. දිනේෂ් සාෆ්ට්වෙයාර් සියදිවි නසා ගැනීමට දින 5කට පෙර එනම් දෙසැම්බර් 10 වනදා බොරැල්ල පොදු සහන භූමියේ සිද්ධිය සිද්ධ වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශන වලින් සනාථ වී තිබේ. මේ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යට විවෘත නොවූ මහේස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගයේදී පෞලියයට දැනුම් දී තිබේ. දිනේෂ් සාෆ්ට්වෙයාර් 21 දෙසැම්බර් 15 වෙනිදා මෝටර රථය තුල ගෙල සහ දෙයක් සිරවන ලෙස ගැටගසා තිබියදී බොරැල්ලේ කනත්තේ සේවකයෙකුට හමු වී ජාතික රෝහලට ඇතුළත් කර පැය 5කට පසුව මරණයට පත් විය. ඔහුගේ වාහනය නවතා තිබුණේ බොරැල්ල පොදු සාන භූමියේ අනාථ පැත්ත ලෙස හඳුන්වන ප්‍රදේශයේදී. ඔහුගේ ගෙල සිර වී තිබූ ඇන්ටනා කේබලය හා අත් සිර කර තිබූ ටයි කේබල් ඔහුට අයත් නිවසේ තිබී රස පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර ඒ ඔහු මිල්දීගෙන තිබුණි නිවසේ සේවකයෙකු මාර්ගයෙන් සාෆ්ට්වෙයාර්ගේ දෑත්වලට කේබල්ටයි දමාගෙන රියදුරු අසුන උපයෝගී කරගෙන ඇන්ටනා වෛරයක් ගෙල සිර කරගෙන ඇති බවත් එකවරව අවසන් හුස්ම නොගියේ ඔහු විසින්ම ගෙල සිර කරගත් නිසා බවද හෙළි වී ඇත. ව්‍යාපාර කටයුතු නිසා ණය බර වැඩිවීමෙන් මානසික ආතතියෙන් මොහු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ. මෙම සාක්ෂිවලට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂිද විමර්ශන සඳහා පදනම් කරගත් අතර මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් සාෆ්ට්වෙයාර්ගේ බිරිය නැන්දනිය ඇතුළු 84 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් අතර CCTV කැමරා දර්ශන 40කින් සාෆ්ට්වෙයාර්ගේ සියලු ගමන් මාර්ග පරීක්ෂා කර තිබිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමල් ප්‍රසාන්ත යටතේ විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.